අයිබෝවන් සුබදාසක් ඔබට රැකියාවක YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන ඉන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශවයෙන්ම නාවිකයින් බඳවා ගැනීම පිළිබඳ විස්තර අරගෙන එන්නේ. ඉතින් නාවික හමුදාවේ වෙබ්සයිට් එකට ගිහම මේකට අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයගලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඇප්ලිකේෂන් එකත් එක්ක එතනදී ඔවුන් සඳහන් කරනවා කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම නිත්‍ය සහ ස්වේච්ඡා කියන අංශයන් දෙකෙන්ම නාවිකයන් විදිහට නාවික හමුදාවට බැඳෙන්නට ඕන අවස්ථාව දීලා තියෙනවා කියලා. එතනදී ඔයගොල්ලන්ට තිරේ දිස්වන ආකාරයට මූලික සුදුසුකම් විදිහට ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි, ඒ වගේම අවිවාහක විය යුතුයි, ඒ වගේම උස බර සහනිකුත් දේවල් මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. කොයි විදිහට දා ගැහණු කෙනෙක් නම් එහෙම නැත්නම් පිරිමි කෙනෙක් නම් තියෙන්න ඕනි කියලා. ඒ වගේම වයස් සීමාව නිත්‍ය කියන අංශයෙන් අයදුම් කරනවා නම් වයස අවුරුදු 18ත් 24ත් අතර වෙන්න ඕනි. ස්වේච්ඡා අංශයෙන් අයදුම් කරනවා නම් වයස අවුරුදු 18ත් 26ත් අතර වෙන්න ඕනි. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා මොන අංශයන් වලටද ඔයාලට අයදුම් කරන්න පුළුවන් කියලා. අංශයන් කිහිපයක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගැළපෙන සහ මෙතන මේල් ෆීමේල් කියලා දක්වලා තියෙනවා ගැහණු පිරිමියට කොයි විදිහටද අයදුම් කරන්න පුළුවන් කියලා. ඒ විස්තරත් මෙතනින් බලා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි අධ්‍යාපනික සුදුසුකම් ගත්තාම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ආගේ සිංහල හෝ දෙමළ භාෂාවලින් විෂයන් හයක් සමත් වෙලා තියෙන්න ඕනි අවස්ථා දෙකකට නොවැඩි ගණනකදී. ඒ වගේම තමයි ඔයා පිරිමි පුද්ගලයෙක් නම් ඔයාලට මේ මෙතන සඳහන් කරලා තියෙන සෙන්ටර්ස් වලදී ඉන්ටර්වියව එකක් පවත්වනවා. පූනෑව, පුත්තලම, මොනරාගල, බූස්ස, වැලිසර, තලාතෝය සහ ත්‍රිකුණාමලය කියන මේ සෙන්ටර්ස් වල ඕගොල්ලන්ට ඉන්ටර්වියව එකක් පවත්වනවා. ඉතින් ඕගොල්ලෝ ඒ අදාළ ලොකේෂන් එකට ගිහිල්ලා ඒ ඉන්ටර්වියව එකට මුහුණ දෙන්න ඕනි. ඒ වගේම ඔයා ගැහණු කෙනෙක් නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක, එහෙම නැත්නම් CV එක මෙන්න මේ තිරේ දිස්වන ඇඩ්‍රස් එකට එවන්න ඕනි. සීනියර් ස්ටාෆ් ඔෆිසර් රික්‍රූටින්, නාවල් හෙඩ් ක්වාටර්ස්, බොක්ස් 593 කොළඹ 1 කියන ලිපිනේ තමයි යොමු කරන්න ඕනි. ඒ වගේම ඔයා ඉන්ටර්වියු එකට යනවා නම් එතනදී මෙන්න මේ සඳහන් වෙනවාගේ ජාතික හැඳුනුම් පත්තංක, ඒ වගේම උපැන්න සහතික, ස්කෝලෙන් අස්වීමේ සහතික, ඒ වගේම පාස්වලින් ලබාගත චරිත සහතිකයක්, ඒ ලෙවල් ඕලෙවල් ආගේ රිසල්ට් සහතික කරන්නේ අදාළ ලිපි ලේඛන, ග්‍රාමීය දාරික සහතිකයක් මේ ආකාරයට මේ තවත් අවශ්‍ය ලිපි ලේඛන ලයිස්තුවක් දක්වලා තියෙනවා. මේවත් සමගින් තමයි ඔයා ඉන්ටර්වියු එකට යන්න ඕනි. ඉතින් අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනි කියලා. මෙතන වෙබ්සයිට් එකේ ඇප්ලිකේෂන් කියන බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ වින්ඩෝ එකකට ආව අරගෙන එනවා. මෙතනදී මේක ප්‍රින්ට් කරලා අරගෙන ආගේ අදාළ විස්තර මෙතෙන්ට යොමු කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගැහණු පිරිමි දෙපාර්ශවයටම මේ සඳහා ඇඳුම් කිරීමේ හැකියාව තියෙනවා. තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාවක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා.